ශ්‍රී ලංකාවේ කෝටිපතියන් අතර ප්‍රමුඛව සිටින කෙනෙක් වන ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා පිළිබඳවයි අද වීඩියෝ එක ඔබ වෙත ගෙන එන්නේ. ක්ලබ් වසන්ත කිව්වාම එකපාරටම හිතට බය ස්වභාවයක් දැනුණද ඉතාම මානුෂීය හදවතක් ඇති ඔහු මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වගේම සුපිරිපන්නේ ධනවතෙක්ද වෙනවා. නුවරඑළියේ ජීවත් වන කාලයේදී සුළු ව්‍යාපාර කිහිපයක්ම කළ සුරේන්ද්‍ර පෙරේරා වයස අවුරුදු 20 දී පමණ හෝටල් සන්හිල් නමින් නුවරඑළියේ තරු දෙකේ හෝටලයක් ආරම්භ කර තිබෙනවා. එලෙස ආරම්භ කළ ව්‍යාපාර දිවියට මේ වන විට වසර 30ක් පමණ වෙන අතර සන්හිල් ගෲප් ඔහුගේ දැවැන්ත ව්‍යාපාරයයි. මීගමුව පානදුර ප්‍රදේශයන් අතර ක්ලබ් 20ක් පමණ ඔහු සතුයි. පුතුන් 3 දෙනෙක් සහ දියණියක් ඔහුට සිටින අතර උපාධිධාරී බිරිඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනවීම් කටයුතුද සිදු කොට තිබෙනවා. සුරේන්ද්‍ර පෙරේරා පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යවල ලොකු කතාබහකට ලක් වුණා. ඒ ඔහුගේ පුතු සන්තුෂ් සහ නිමාෂාගේ විවාහය නිසායි. ඉකුත් 22 වන දින ග්‍රැන්ඩීසා හෝටලයේදී ඔහුගේ ආදරණීය පුතුගේ විවාහ ගිවිස ගැනීම සිදු වුණා. ඉතාම ඉහළ අන්දමට පැවති එම උත්සවය සඳහා මෙරට ඉතා ප්‍රසිද්ධ චරිත රැසක්ම පැමිණ සිටිනු අපට සමාජ මාධ්‍යන්හි පළ වූ ඡායාරූප මගින් දක්නට ලැබුණා. එම පිරිස අතර අපේ රටේ දේශපාලකයින්ද සිටිනු දක්නට ලැබුණා. සමාජ මාධ්‍යන්හි බොහෝ සෙයින් කතාබහට ලක් වූ මෙම විවාහ උත්සවය ඉතාම සුඛෝපභෝගී අයුරින් පැවති ජනප්‍රිය විවාහ උත්සවයක් ද වුණා. සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මෙම උත්සවය සඳහා ඉතාම සුවිශේෂී අන්දමින් සහභාගී වීම පිළිබඳව සමාජ මාධ්‍යයන්හි බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුණා. ඒ ඔහු එදින පැළඳ තිබෙන සපත්තු යුගලයේ සුවිශේෂත්වය නිසා වෙනි. ඉදිරිපස කොටස දඹරණින් නිම කළ ඉතාම මිල අධික සපත්තු යුගලක් ඔහු එදින පැළඳ සිටිනු ඡායාරූපයන්හි දක්නට ලැබුණා. ඇත්තටම ලොකු කමකට මේ සපත්තු දැම්මා නෙවෙයි. දකින්න නොලැබෙන දෙයක් නිසා දැම්මේ. ලොකු කමකට දානව නම් හිතන්නවත් බැරි දේවල් මට දාන්න පුළුවන්. ලෙස මේ පිළිබඳව ඔහු මුහුණු පොතේ අදහස් දක්වා තිබුණා. තවත් මෙවැනිම තොරතුරු රැසක් සමගින් ඉදිරියේදී හමුවෙමු. තනෝ ස්ටයිල් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක් වේවා.